දැන් මේ ආණ්ඩුව මේ දවස්වල ගත්ත තීරණ රාශියක් දැස බලනකොට අපිට පේනවා ඇත්තටම හොඳ සැලසුමක් හොඳ පුහුණුවක් ඇතුව නෙමෙයි මේ මේ වැඩසටහන තුල ඉන්නේ කියලා මේ විධායක බලය හිමි කරගත්ත පක්ෂය නැත්තම් ජනාධිපතිකම ගත්ත පුද්ගලයා සහ පක්ෂය විදිහට ජනතා විමුක්ති පෙරමුණ ඒ ජාතික ජනබල වේගය ඒගොල්ලන්ට කියන නම් දෙකක් තියෙනවා ඒ ඒ කණ්ඩායම තර්කයක් ගේනවා අර ජනාධිපතිකම ශක්තිමත් කරන්න පාර්ලිමේන්තුවක් දෙන්න කියලා හොඳ ඒ වගේම ඒකට ගැළපෙන්න ඊළඟට කියනවා අපි නම් අපේ මනාප pore-යක් නැහැ අපේ මනාප අපි එච්චර ගණන් ගන්නෙ නැහැ අපි අපේ පක්ෂේ යාන්ත්‍රණය ඇතුලේ තමයි මන්ත්‍රීවරු පත් කරන්නේ වාගේ අදහසක ඉන්නේ එතුමාලා මනාපය ඉල්ලනවා කියලා පේනවා නමුත් එතුමාගේ සාකච්ඡාවේ තියෙන්නේ ටිකක් අර අපහැදිලි චිත්‍රයක් ඒ වගේම දැන් අපි දන්නවා මේ පාර්ලිමේන්තුව කියන්නේ අපේ ව්‍යවස්ථාව ඇතුලේ ව්‍යවස්ථා දායකයේ ප්‍රධානම ස්ථානය අපේ ව්‍යවස්ථාවේ නෑ පාර්ලිමේන්තුවට උඩින් පක්ෂය මධ්‍යම කාරක සභාව දේශපාලන මණ්ඩලය වගේ ඒවා තාමනම් ව්‍යවස්ථාව ඇතුලේ ලියලා නෑ තාම එහෙම නෑ ඒ නිසා අපේ ව්‍යවස්ථාව කියන්නේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ ජනතාවගේ සුජාත නියෝජිත ආයතනය ජනාධිපති කියන්නේත් ඒ වගේ නියෝජිත වරවියෙක් ඔහු වෙනමම බැලට් පේපර් එකකින් හදන කෙනෙක් පාර්ලිමේන්තුව වෙනමම පත් කරන ආයතනයක් ඒ නිසා මේ දෙක ගැට ගහලා අරකට අලගු තියන්න මේක ගේන්න කියලා ඒ කියන්නේ විධායක ජනාධිපතිට අඩයක් විදිහට පාර්ලිමේන්තුව ගේන්න කියලා කියන තර්කය දේශපාලන වශයෙන් වැරදි මේක එක කාරණයක් දැන් මේ ආණ්ඩුව මේ දවස්වල ගත්ත තීරණ රාශියක් දැස බලනකොට අපිට පේනවා ඇත්තටම හොඳ සැලසුමක් හොඳ පුහුණුවක් ඇතුව නෙමෙයි මේ මේ වැඩසටහන තුල ඉන්නේ කියලා අගමැතිතුමිය කරපු ප්‍රකාශ කීපයක්ම මම දැක්කා දැන් කැබිනට් තීරණ මීට ඉස්සල්ලා ගත්ත කැබිනට් තීරණ අපිට අදාළ නැහැ කියනවා වගේම කියන්නේ ඇත්තටම දැන් කැබිනට් තීරණ වෙනස් කරන්න පුළුවන් මීට ඉස්සර ගත්ත කැබිනට් තීරණයක් ක්‍රමානුකූලව අලුත් කැබිනට් තීරණයකින් වෙනස් කරන්න පුළුවන් හැබැයි කියන්න බෑ ඒ ඉස්සල්ලා ගත්ත කැබිනට් තීරණේ අපිට අදාළ නැහැ කියලා එහෙම කියන්න බෑ දැන් පාර්ලිමේන්තුවට පුළුවන් මීට ඉස්සර ගත්ත පනතක් ගත්ත තීරණයක් වෙනස් කරන්න පනතක් වෙනස් කරන්න ඒක හරි හැබැයි අපිට කියන්න බෑ මේ අපි එන්නේ ඉස්සල්ලා ඒක අරන් තියෙන්නේ අපි ඒකට කැමති නැහැ අපි ඒකට ඇඩ්හිය වෙන්නේ අපි ඒක අහන්නේ නැහැ ඒකට අනුව අපි ඉන්නේ නැහැ කියලා කියන්න බෑ පාතන්දු හරම පිටිය පුරා පැතිරෙනා ගුරුවරු බඳවා ගැනීමේ ක්‍රමවේදයේ අඩුවක් තියෙනවා ඒක අධ්‍යාපන අමාත්‍යතුමාත් මේ වෙනකොට පිළි අරගෙන තියෙනවා ඒකට ධනපතිතුමාත් පිළි අරගෙන තියෙනවා ඒකට තමයි විසඳුම දෙන්න යන්නේ ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ස්ථිර පදිංචියක් ඇති ඒ විෂයන් වලට ඉන්න අයව ඒ ප්‍රදේශෙම බඳවාගෙන ඒ ප්‍රදේශයේ පාසල් ලබා දීම සිංහ රජයේ